අනිත් මේ වෙනස් වෙන ස්වභාවය සමග ඔව් අනිත්‍ය හරහා ඔව් වෙනස් වීම හරහා වෙනස් වීමත් අරට වැඩි ගොඩක් අත්දකින්න සම්මාස මේ ඒ කියන්නේ ලෞතනි දුකද වැඩිපුර අත්දකින්නේ වෙනස් වීමද ඔව් වෙනස් වීම තමයි සම්මාස අත්දකින්නේ වෙනස් වීම හරහා දැකීමට දින දුක නෙවෙන උතර අත්දකින්න දින වෙනස් වීමනේ වෙනස් වීම නේ එහෙමයි අන්නේ දැන් බලන්න ඔය ප්‍රකාශනයේ ගොඩනගගෙන මම දැන් මොනවද අවුදුනේ කියලා කියන්නේ? අතම් මේ වෙනස් වීමක් තියෙන බවම දන්නවා මේ මානසිකා දිගින් දිගටම යන ස්වභාවයක් එහෙම මේ ඒ මොහොතේ මේ දන්නේ නැවන්ස ඒකත් මේ මොහොතේ බැලුවොත් බලන්න වුණොත් එහෙම මේ මොහොතේ ඕනම අවස්ථාවක තියෙනවනේ අල්ලගන්න දෙයක් අන්නේ ඒ හරහා මේ දැන් භාවනාව සම්බන්ධයෙන්ම තමයි එන්නේ භාවනාව කරනවා දැන් හරියට කරනවා කියලා මොකක් හරි එහෙම එකක් තමයි අහු වෙන්නේ අතට මේ කිරීම සම්බන්ධයෙන් එතකොට අර ඒකේ මේ වෙනස් වෙමින් තිබිච්ච එක අතන අල්ලපු මොහොතේ තමයි නැවතුනේ ඒක දැන ගැනීම සඳහා ඉගෙන භාවනාවට අදාළ ඒ සාමාන්‍ය ප්‍රකට වීම මිසක් වෙන අතිරේක ප්‍රකට වීම වෙන අවස්ථා ඇත්තෙම නැහැ වගේ කියලා කියන්නේ. එහෙනම් බාහිර සිතුවිලි වලට යන ඒවා වෙනත් ආකාරයේ දේවල් වලට යන අවස්ථා එහෙමනම් නැති ස්වභාවයක් තමයි සොයන්නේ. නැහැ කියලා කියන්නේ. එහෙමයි. දැන ගැනීමක් නම් දැන ගැනීම මේ භාවනාවට අදාළ ඒවා. අද දැන් මේ ජෝසුගේ දාලානේ තියෙන්නේ මේක සම්බන්ධේ. මේ එතකොට මේකේ මේවා තමයි දෙවිලි මුමුලට යන්නේ කොහොමද මුමුලට යනවා ඔය වගේ එකක්ම තමයි මේ එන්නේ. ඔය දේ හරහා දැන් දෙවිනි යෝනිසෝමනිසිකාරයේ අරමුණ පිළිබඳව මොනවාරි අවු දැක්කලා තිනවා. දෙවිනි යෝනිසෝමනිස ඒක මේ තේරුනේ අර ඉස්සර යෝනිසෝමනිකාරයේ කරලා භාවනාවට යන්නේ. දැන් භාවනාවට මුලට ගත්ත කියන්නේ මේ දැන් අර මේ හොයන මේ ප්‍රකට වීම 20ක් හොයාගෙන යන්න ඕනේ. එතකොට දැන් තියෙන්නේ මේ අර භාවනාවේදී නොදැන ගත්ත ටික තමයි මුලින් කරෙන්නේ. අනිත් පැත්ත හැරිලා භාවනාව තමයි කරෙන්නේ. භාවනාවේදී දැනගත්තේ නැහැ කියන ටික එතනදී මේ දැනගනිමින් යනවා. ප්‍රකට වීම ටික අතර බීරි කතාවක් තියෙනවා මේකේ. අන්නේ තමයි මෙතන අර මහත්තයා සම්බන්ධ වෙලා ඉන්නේ. අද ඕක හරියට ඉස්පතු කරගෙන තිබ්බා. ඔය පොයින්ට් එකද අවසත් ඔක ඉස්පතු වෙලා ඉන්න ආව පොඩ්ඩක්. ඒ වුණාට ඒක නතර වුණා ඩොප්පුනේ නැදද? ඩොප්පුනේ නැත්තම් ඒ දුන්නනම් එම් පටලව ගන්න මුලවෙනිම. දැන් මේක එළියට ගියොත් එම් පටලව ගන්නවපෝ. දැන් ඒ එක පැත්තකින් කිව්වේ. එහෙම. දෙවනි යෝනිසපන් සිකාරේ පැත්තෙන් කිව්වොත් එම් දැන් උතන. මොකද කළ තියෙන්නේ කියලා ඔය. තොරේක ඉදිරිපත් කිරීම බැලුවොත් එහෙනම් දැන් සතර හතිපත්ට යන සම්බන්ධ කරුත් එහෙම කායන වසනාව වල එහෙම නැත්නම් සතිපත්ටාන්ට කෙලින්ම ප්‍රතිපත්ටානි න්‍යායාත්ම දෙන්නමට කයිහි කයක් කියන එක හරියටම ඔව් කය කයක් කියන එක හරියි නමුත් කය කයක් කියනවට වඩා සතිපත්ටාන් කොටස් තියනවනේ එක එකේවා පළවෙනි එකේ තියෙන දැන් ඔය අපි ආනාපාන සති සමාධිය දෙවෙනි එකේ තියෙන්නේ ඉරියාපත තුන්වෙනි එකේ තියෙන්නේ සති සම්පජඤ්ඤේ ඉරියාපත වල විශාල කොටසක් කවර් කරනවා. ඊට අමතරව ඊට වඩා ඉම්පෝර්ටන්ට් කොටසක් ඔතන තියෙනවා කියන එක අහුවෙලා නැද්ද? සති සම්පජන්නේ මොන උත්තරන තමයි ඒක ඉස්සරහට අන්නේ කරම සසමයි ඉදිරියට යන්නේ ඉදිරියට යනවා දනි. පසුපසට යන්නේ පසුපසට යනවා දනිගෙන ඔන්න දැන ගැනීම කියන්නේ. රාහතුන් වහන්සේ නමක් කොහොමද මේ ලෝක ජීවත් වන්නේ කියන්නේ. සති සම්පජන්නේ කියන්නේ ඔන්න උතන. උතනින් තමයි දැන් ඒක අවබෝධ කරගන්න ඕනේ. මෙතෙක් කල් ඔය මාත්‍රු භාවනා කරාට කවුරුත්ම සත්‍ය සම්පජන්නේ කියන එක මොන ආකාරයකවත් අවබෝධවන්ටම හිටියේ නෑ. න්‍යායාත්මකවත් නැහැ. බුදු පියාණන් වහන්සේ කොහෙවත් තැනක සතියේ සම්පජන්නේ දෙක නිරෝධනය කළේ නැහෙනි.
ඒකෙන හිතුවා භාවනා දෙක කියලා මොකුත් වෙනසක් නැහැ නේද? ඔව් මොන වෙනසක්වත් නැහැ. මේ තනිකරම දැන ගැනීමක්ම තමයි. දැන ගැනීමක් විතරයි. කොතන හිටියත් දැන ගැනීමක්. අම්මා මැරලා හිටියත් දැන ගැනීමක් තියෙනවා. තාත්තා මැරලා දැන ගැනීමක් තියෙනවා. ගෙයි ගිනි ගත්තත් දැන ගැනීමක් තියෙනවා. මේ සති සම්පජන්නේ කියන්නේ ternary මට්ටමට අරන් එන්න ඕනේ උදේට. සති සම්පජන්නේ වටිනාකම දීලා ඉන්න දැන් අපි මේ අරගෙන යන්න බාර. ඒවා වටිනාකම දී කරන්න ඕන. ඊවට දිනු වටිනාකම දී කරන්න තමයි දැන් මේ අමාරු. ධර්ම දේශනා කරන්න කලින් කොයි හැරි තැනක අත්දැකීමක් තියෙනවා කියන එකත් එක්ක ගියොත් එම් ප්‍රයෝජනවත් වෙනවනේ. ආනයිට. ඒක මේ කැලල අද මේ පොඩි වුණා වුණාට මේ කම මේ සාකච්ඡාව ලොකු වැදගත්කමක් තියෙවි. මේ දායකිනේ කාරී සම්බන්ධ වුණා නම් ලොකු මේ ප්‍රයෝජන ගන්න තිබ්බා. අර මාත්‍යව සම්බන්ධ කරගන්න පුළුවන් නම් ස්කයිප් එක හරහා. ඒතකොට මහත්මී දැන් අර මේ ඉස්සර භාවනාවේදී අපිට මුකුත් කරන්න තෝ බලාගෙන ඉන්න කියලානේ කිව්වේ. එහෙමයි. එහෙමයි මහත්තයා. දැන් මේ දෙවිනුස් මතකයි මොකද කරලා කියලා තියෙන්නේ? අපිට දෙයක් කරන්න කියනවා. කරන්න කියලා තියෙන්නේ. මහත්තයා දැන් අපිට අනුගත වෙන්න කියලා කියනවනේ අපිට නැව ආයි අදිනක වෙන්න. අන්නේ අනුගත වෙන්න කියලා කියන්නේ යම් මේ ඒ කන්ඩිෂන් එකක් තියෙනවනේ. ඒ කන්ඩිෂන් එක හම්බ වුණොත් නේ ඉතුරු ටිකට යන්නේ. ඔව්. එතකොට එතකන් මේ සතියයි සම්පජඤ්ඤයයි නේ මෙතන ඉස්සරහට ගන්න කියලා කියන්නේ. ඔව්. හරි. නේද? එතකොට එන්නේ එතනින් ඒකෙන් ෆයින් අවස්ථාවක් කියලා තමන් දැනගත්තොත් ඉන්න අන්න යන්න තියෙන මුලට. එතකොට කියන කරන්න කියලා තියෙන්නේ මෙන්න මේ සති සම්පජාන්නේ ඉස්සරහට ගන්න කෙනේ තමයි කියලා තියෙන්නේ. ඕකේ. ඇත්තටම අර භාවනාවේදී කළ යුතු වැඩේ භාවනාවේදී ඒක අපි වෙන පැතර අපි හරව ගත්තනේ. වෙන එකක් අරන් ගිහිල්ලා මේ වැඩේ කරන්න නැතුව. එතකොට දැන් ඒක අනිත් පැත්තට හරවලා මේ ඉස්සරහට දීලා තියෙන්නේ දැන් බලන්නකෝ දැන් දන්නවනේ එහෙම එකක් එද්දිම ඒක දැන් අර වගේ මේ ස්කිප් කරලා ඒක මේ ඒකට වැලියුවක් නොදී යන්න බෑනේ. එතකොට අපි පැය බායකුත් ඉන්නවා ඉන්න පුළුවන් කියලා. මොකොත් උනේ නෑ කියලාත් නේ කියන්නේ. කියන්නේ. දැන් එහෙම නෙමේ එන එකත් ඒක එහෙම දැන් ඔය කියන විදිහට එහෙම නොවුනත් ඒක එහෙම උනායි කියලා ගන්න ස්වභාවයක් නේ තියෙන්නේ. එච්චර එහෙම නොමේ මේ අර අනවශ්‍යවම දාගන්න අවස්ථාවක් නැහැ. තමන්ට මේකේ නොදැන මොනවා වුණත් ගැටලුවක් නැහැ නේ. කොහොම හරි මේ දැනුවත් වීම වෙනකොටනේ ප්‍රශ්නේ මතුවෙන්නේ. ඔව්. ඒකට අන්න එතෙන්ට අනුගත වුණා නම් හරි. අනිත් ඒවා වැඩි හොයන්න යන වැඩි බර දාන්න යන අවශ්‍ය වෙන්නේත් නැහැ. හොයන්නේ කිව්දින් පටලව ගන්නවා. එන්නේ ඒකයි. සිවිල් නතර කරන්න කියලා දෙන්නේ. එවිල් නතර කරලා වෙන දේ දැනගෙන ඉන්න කියලා ඔය කියලා දෙන්නේ. ඔය එක එක අරමුණක් විදිහට දීලා දෙන එකයි කලින් භාවනාව කරපු වැඩේ දැන් මෙතන කරන්න කියලා උන් තව කෙලින්ම කෝ දැන් ඒක උට. එහෙමයි.